පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කවුද ඔලොමොට්ටලේ කියනවා මාණ්ඩුව දැන් මාස 6 හමාරක් වෙනවා මොනවද කරේ කියලා. හැබැයි දැන් මතක තියාගන්න ඕනේ නොවැම්බර් මාසේ අගභාගයේදී ආණ්ඩුව ස්ථාපිත කරලා කැබිනට් මණ්ඩලය ස්ථාපිත කරලා දෙසැම්බර් ජනවාරි වෙනකොට රටේ වෙනත් දිසාතනයකට මුළු රටම ගෙනිච්චා. මාස දෙකයි මාස දෙකේ මේ වෙනකොටත් කොමිෂන් සභාවේ මම දැක්කා වගේ වෙනකොට වාර්තාවන් කියවෙනවා ඒ සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වයන් කියවෙනවා. ඒ වගේම තමයි රටේ නීති. අනිත් එක මේ අපි මේ රාජිතව ගත්ත රාජිත කවුද අපිට? රාජිත කියන්නේ කවුද අපිට? මෙයා මේ මේ උසාවිය දාලා අපි මොනවද ලබා ගන්නද? රාජිතගේ ඉතිහාසය රාජිත තමයි ලංකාවේ එකම 1946 මෙතෙන්නම් පාර්ලිමේන්තුව උසාවියකින් හොරා කියලා පාර්ලිමේන්තුව තහනම් කරපු මිනිස්සෙක් ගැනනේ මේ කියන්නේ. මෙයා ගැන අපිට මොන කතාද? අපිට මොනවද මේ මෙයා හිරේ හිටියද එළියේ හිටියද කියලා අදාළම නැහැ. ඒ නිසා ඒව නිකන් මේ සරල මේ විහිළු කතා. මැනුම් කරේ සම්බන්ධව මේ මේනකොට කොමිෂන් සභාව පත් වෙලා ඒකේ වාර්තාවන් ඇවිල්ලා තිනේ අනුව ක්‍රියාත්මක වෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා, අර යහපාලනය වගේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා අරලියගහ මන්දිරයේ නඩුහන තැනක් බවට පත් කරන්න අපි සූදානම් නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන ඒ අය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරා ස්වාධීන කොමිෂන් කියලා. හැබැයි අවසානයේ අරලියගහ මන්දිරය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරදිසා නායකගේ සහභාගීත්වයෙන් තමයි අරලියගහ මන්දිරයේ මේ සම්බන්ධව කතිකාවන් නැති කරගත්තේ. කවුද හිරේට ගන්නෙ, කොයි සතියේද ගන්න ඕනේ, සතියකට සැරයක් රාජපක්ෂ කෙනෙක් නමක් ගාවන්න ඕනේ කතන්දර. අපිට එහෙම ඉතාමත්ම නින්දිත පහත් මට්ටමේ දේශපාලන ක්‍රියාවලියන් වලට අපි යන්නේ නැහැ. කොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒ නිසා ඒකට තියෙනවා නීති පද්ධතියක් තියෙනවා, අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ විව්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන විව්‍ය තුළ ඉදිරියට මම හිතන්නේ අවශ්‍ය දේවල් සිදු වෙයි. ඉතා අසාධාරණ තමයි ඔලොමොට්ටලයක් තමයි හිතාමතාම කියන්නේ මාස 6 මාරක් කියලා. මාස 6 මාරේ ඕනෑම මිනිහෙකුට දන්නවා නොවැම්බර් මාසේ අග වෙනකොට දෙසැම්බර් මාසේ පමණයි ජනවාරි 11 5 12 ඉඳන් මේ රටේ ඊට වඩා ඉතාමත්ම ලෝකයේම දැවෙන ප්‍රශ්නයක් එක්ක අපිට ගැට ගැහලා ගැට ගැහෙන්න සිද්ධ වුණා. ඒ සම්බන්ධව කටයුතු කරන්න සිද්ධ වුණා.